අද උදෑසන දිවයිනට ලඟාවීමට නියමිතව තිබූ පෙට්‍රල් රැගත් නෞකාව පමාවන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අදාළ නෞකාව පැමිණීම දිනකින් ප්‍රමාද වන බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් තබමින් ප්‍රකාශ කළේ. ඒ අනුව අද සහ හෙට දිවයින පුරා බෙදා හැරීම සිදු කරන්නේ සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් බවයි එහි දැක්වෙන්නේ. ඔටෝ ඩීසල් දිවයින පුරා පූර්ණ ධාරිතාවයකින් බෙදා හැරෙන බවත් සුපර් ඩීසල් සීමිත බෙදා හැරීමක් සිදු කරන බවත් අදාළ ට්විටර් පණිවිඩය මගින් අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා. ඇමතිවරයාගේ මේ විශ්වාසයක් නැති ප්‍රකාශ නිසා ජනතාව තවමත් දුක් විඳිනවා. මනම්පිටියේ ඉන්ධන හලට දින 12කට පසු පෙට්‍රල් ලැබීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ඒ රාජ්‍ය සේවකීන්ට ඉන්ධන ලබා දීමත් සමගයි. අනතුරුව පොලිසිය මැදිහත් වී රාජ්‍ය සේවකීන්ට ඉන්ධන ලබා දීමටයි කටයුතු කළේ. දින ගණනාවක් පෝලිමේ රැඳී සිටි පොළොන්නරුව මැදිරිගිරියේ ජනතාව ඉන්ධන ඉල්ලා අද උද්ඝෝෂණයේ නිරත වුණා. ජනතාව සති ගණන් දින ගණන් පෝලිම්වල රැඳී සිටියත් ගම්පහ ඉන්ධන පිරවුම් හලේදී පොලිස් ජීප් රථයකට බූලිවලට ඉන්ධන ලබා දුන්නේ මේ ආකාරයේ. මේ අතර පෝලිම්වල නොසිට බලෙන් තෙල් ලබා ගන්නා කණ්ඩායමක් පිළිබඳව අම්බලංගුඩ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. බලපත්‍රයක් නැතිව අනාරක්ෂිත ලෙස ඩීසල් ගබඩා කර අලෙවිකර පුත්කලයෙකු මිරිගම පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. අදත් දිවයින පුරාම ඉන්ධන ගන්න ජනතාව තවමත් පෝලිමේ. මුදේන්ද්‍ර ගෙවුවානේ රාජ්‍ය සේවා කට්ටියට ඔකටම ආයතන වලට ගෙවුවා. මේ ලීම කියනවා එන්න නැත්නම් කරුණාකර අයින් වෙන්න. ඒගොල්ලන්ට පොඩ උදව් කොට අයින් ඉඩ දෙන්න. ප්‍රදේශ කිහිපයකම වෙනද වගේම උණුසුම්කාරී තත්ත්වයන්ද වාර්තා වුණා. අපේ දුප්පත්කමට අපේ මහන්සියට අපේ ශ්‍රමය අපේ වැය කරපු හැම දෙයකදීම මේ කාලේ ගත අපි ඉන්නනේ අපේ පැට්‍රල් එක විතරයි. මොකද අපිට හදිසියක් වුණොත් අපේ දරුවෙක් කරගෙන ළමයා පාසලට ගෙනියන්න අපේ අවස්ථාවක් කරගන්න විතරයි මේ ඉන්නනේ.
ඉන්ධන වගේම අපේ රටේ ගෑස් හිඟියත් දැන් උග්‍ර වෙලා අවසන්. මිනිස්සු අසරණ වෙලා ඉන්න මේ අවස්ථාවේ තිස්සමහරාමේ හා කතරගම ප්‍රදේශයේ ලාෆ් ගෑස් අධික මිලකට අලෙවි කරන පුවතක් අපට වාර්තා වුණා. කලතුටු කල වල ඉහෙන සමහර මිනිස්සු මේ ගෑස් සිලින්ඩරය විකුණන්නේ රුපියල් දසදහසකට වැනි මුදලකට.